රදිගේ සමඟ රැඳලි ඉන්න ඔයා මේ වෙන කොටත් දන්නවා රහාන්ඩ සන්නගින්තර ජීවිතයක් නැහැ සරණටත් එහෙමයි. ඉතින් සරණී රෙහන් දැක්ක දවසිඳලම රහන්ට අදරේ කරන්න පටන් ගත්තා. ඇත්තටම සරණිගේ අලුවන්ට බන්ඩට මේ හැමෝටම හරිම පුදුමයි. සරණි මේ වගේ ්‍රහන්ට පිස්වැටයි කියලා කොහෙත්ම බන්ඩ හිතර තිබොන් නෑ එහෙම හිතර තිබුණ නං කොහෙත්ම, සරණෙව සමහර විට රහන් ළඟට එක්කරගෙන යන්නෙත් නැතිවේවිත් මේ ගැනු දෙෙනුව වෙනුවෙන්. හැබැයිතින් මොනදේවනත් සරණිගේ තාත්තනං රහාන්ට උඩින්ම කැමතිවෙන විදික් තමයි අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි මොනදේවුනත් සරණිකි අම්මනං මේකට ගොඩක් විරුද්ධවෙයි වගේ. හැබයි ඉතින් සරණකි අම්මවත්. මේදේට කැමති කරගන්න බැරිවෙනෑ කියන විශ්වාසය අපිට තියෙනවා. ොකද සරණි කියන්න ගෝඩක් ස්තීර් එඩුතර තීරණගන්න කෙල්ලෙක්. ඉතින් මෙයාට තමන්ගේ අම්ම තාර්ත්ථ වැදගත්වෙන එකක් නැතිවේවි ස්තීර තීරණයක් ගන්නකොට අනිත් එක තමයි සරණී හොරකම් කරල පොවා තමන්ගේ තාත්තහිරෙන් නිදහස් කරගත්තා. ඒ තරම් ඒ අම්මයි තාත්තයි සරණි ගැන හිතුවේ එනැහ. අඩුමතරමේ ක්‍රහන් තරන්වත්. ඉතින් නමුත් සරණී තමන්ගේ අම්මටයි තාත්වටයි ආදරේනිසා තමයි, හැම දේම කියලා රිහන්න කසාද බඳින්න උත්සාහ කරන්න කියනදේ අපි දන්නවා. දැගතින් අපි දැක්කා රහානෝයි සරණේ. මේ දෙන්න මොනගැහිලා කතා කර කර ඉන්නවා. ඉතින් මීතනින් පස්සෙමේ දෙන්න? අනි වාරයෙන්ම නැවතක් ගෙදරෙන් අවස්ථාවයි මොනවකය දෙයක්රේවිද අන්නේ ප්‍රශ්නයවාට තියෙනවා. ඉතිං ඇතටම රහාන්ට සරණීව අංගුලානෙන් දාලා පිටත් වෙන්නත් ලෝබ හිතන තත්ත්වයක් උදා වෙලා තියේෙවිී. ඒකට හේතුව තමයි ්‍රහාාන්ට දක්වන ආදරය. ඒ වගේම රහාන්ට අවරුදු ගානකට පස්සේ කවදාවත් නැති ආදරයක් ලැබිලා අන්න එතකොට රහාන්ටුනත් මේ ආදරේ. අපපරේකටවොත් මඟෑර කන්න හිතයන්න නැහැ. ඉතිං මේ දෙන්නා කතා කර කර ඉඳල්ලා අගුලාන්ට දාන්නාවට පස්සෙත්. නැවතවතාවක් සරණෙ එක්ක තවත්ටික වෙලාවක් එන්න ඕනි කියලා හිතෙන ලොකු විඩක් තියෙනවා. ඉතිං අනිවාරයම ට්‍රහන් සරණෙත් එක්ක. අංගුලානේ බානුවි ගෙදරට යන්න උත්සාහ කරාව. මොකද රහන් හිතන්ගන්නේ බානුල බන්ඩලන්න බෝඩිම, ස නැඳගේ මාමගේ ගෙදර කියලා. ඉතින් මේ නැදයි මාමයි මුණගැහෙන්න්නයි රෙහන්ට උමනා වෙන්නේ. නමතුතින් සුපුරදු පරිදිම සරණ ්‍රහාාන්නෙ එක්ක තවටිකක් කතා කර කර ඉඳලා අනිවාරයම මොකක් කාරි හේතුවක් කියලා. නැන්දයි මාමයි නෑ කියනදේ පෙන්නරදීලා ඊට පස්සේ රහාන්ට සමදීලා නැවතත් අනයමත්, අංගුලාන්නටේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ඉතිං හැබැයි කාරකයේදී වෙනුද වගේ නබයිට රහන් අනිවාාරයම සන්නට ආදරයි කියලා නං කියයි කියන විශ්වාසය අපිට තියෙනවා